2019 අගෝස්තු මස 24 වන සෙනසුරාදා ඉර උදාව පෙරවරු 6:04ට ඉර බැසීම පස්වරු 6:29ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 9:04 සිට 10:32 දක්වා සුබ දිශාව දකුණ මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ජලය සම්බන්ධ කටයුතු වලදී තර්ම ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. ඒ වගේම තමයි මුත්‍රාත්‍රය සම්බන්ධ යම් ආබාධිතා තත්ත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙනවා වගේම මවගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රී පක්ෂයේ කටයුතු වලින් මුදල් වැයවීමක් සිදු වෙනවා වගේම සහෝදරියෙකුගේ රැකියාව සම්බන්ධව යම් අවහිර බාධා මතුවෙන්න පුළුවන්. විවාහකයන් අතර පීඩාවට පත්කරන විහිළු තහළු මතුවීමෙන් ගැටලු කරුණු කාරණා යෙදෙනවා වගේම චරිතය සම්බන්ධ අවමාන දෝෂාරෝපණ ආදියට යෙදීමට හැකියාව තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් වහා කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. හැකියාවක් තිබේ නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු වර්මන්න ඉතාමත්ම සුබයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මහජනයා සම්බන්ධ කෙරෙන කටයුතු ආදී හොඳින් සිතා බලා කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම වෙළඳාමෙන් වඩාත් වාසි සහගත තත්වයක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් නොමැති බව නම් පෙනෙන්නට තිබෙනවා. වගේම ආදර සම්බන්ධතාවල ගැටලු මතුවෙන්න පුළුවන්. ඔබ අර්ශස් රෝග වැනි රෝග තත්වයන් වලින් පෙළෙන්නෙක් නම් ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කරන්නම ඕන දවසක්. වගේම වැරදි හැඟීම් දැනීම් ඇතිවීමෙන් නීතිමය ගැටලු මතුවෙන්න පුළුවන්. සංචාරක කටයුතු කරන්නන් සැලකිල්ලෙන් යුතුව වැඩ කිරීම ඉතාමත්ම යහපත්. වගේම හවුල් ව්‍යාපාර කරන පුද්ගලයන් අතර විවිධ මතභේද මතුවෙන්න පුළුවන්. ඔබට හැකියාවක් තිබෙනවා නම් අද දවස තුල ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල තැන්පත් ධනය වැයවීමේදී යම් කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරයේ තුවාලයන් නැතිවීමේ ඉඩකඩ වැඩි බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තත්ත්වය පහළ වැටීමක් හෝ කලාත්‍රයාගේ වියදමේ කිසියම් වැඩිවීමක් දක්නට පුළුවන්. ඒ වගේම තමයි උණ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් එම රෝග යටපත් කර ගැනීමට උත්සාහ කළ යුතු දවසක්. වගේම සෙම තත්ත්වයන්ගෙන් පීඩා විඳීම නිසා ඇස්වලට ඉහළින් නළල ප්‍රදේශයේ පීඩාකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සනීප ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කළ යුතුම දිනයක් නිසා අද දවස තුල ඔබට හැකියාවක් තිබෙනම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරඹන්න. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම තමයි රේස් වැනි සූදු වල යෙදීමේ ප්‍රවණතාවය වැඩි නිසා ආර්ථික ගැටලු තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාවලට යහපත් දිනයක් වගේම හවුල් ව්‍යාපාර කරන්නන්ගෙන් ලාභ හිමි වෙන්න අද දවස තුල ඔබට හැකියාව තිබෙනවා. දරුවන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා වගේම පුද්ගලයන් සමග නීති විරෝධී කටයුතු පවත්වාගෙන යාමක් සිදු වෙන්න පුළුවන්. රහස් මිත්‍රත්වයන් යෙදීමේ හැකියාව තිබෙනවා. වගේම ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහෝමයක් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. ජය වර්ණය වෙන්නේ ක්‍රීම් පැහැය, ජය අංකය වෙන්නේ අංක 2. හැකියාවක් තිබෙනවා නම් ඔබට විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මව්පස ඥාතීන් සමග විරෝධකම් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි කුලී නිවසියන්ට කරදර යෙදිය හැකි දවසක්. වගේම දරුවන් උදෙසා වැඩි වියදමක් දැරීමට ඔබට සිදු වෙන්න පුළුවන්. කුෂිකාර්මාන්තික කටයුතු සඳහා ඉතාමත්ම සුබදායක දවසක් බව පෙනෙන්නට තිබෙනවා. හැබැයි බාරගත් කටයුතු කෙසේ හෝ නිම කිරීමට ඔබ උත්සාහ කරන ආකාරයකුත් පෙනෙන්නට තිබෙනවා. සිතෙහි සැනසුම අඩුවන අතර ඔබගේ චංචල ගතිය වැඩිවීමට ඉඩකඩ පවතිනවා. ඔබගේ සැඟවුණු තොරතුරු ප්‍රසිද්ධ වීමට ඉඩ බැවින් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. මවගේ සුබ සිද්ධිය ගැන වෙහෙසී වැඩ කටයුතු කිරීමට ඔබට සිදුවේවි. සෙම්මාබාධතාවයක් ඇතිවීමට හැකියාව තිබෙනවා. වගේම ඔබට අද දවස තුල හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගිවිසුම් හෝ
කොන්ත්‍රාත් අත්සන් කිරීමේදී ලාභදායක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන හා පරිශීෂණ කටයුතු වල ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම කෙටි ගමන් බිමන් බහුලව යෙදිය හැකි දිනය. ඒ වගේම තමයි මුහුදු ගමන් වලදී තලම කල්පනාකාරීව අද දවස පුරාම කටයුතු කරන්න. ඒ වගේම තමයි සෙම් ගෙඩි ආදීන් ඔබට පීඩා ඇති වෙන්න පුළුවන්, පියාට යම් යම් අපලදායක තත්වයන් ඇති වෙන්න පුළුවන්. දේපල බෙදා වෙන් කිරීමේ ආදීන් ඥාතීන් සමග අර්බුද මතුවීමට ඉඩ කඩ තිබෙන නිසා අදය ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ පිළිබඳ නොයෙකුත් කතා පැතිරී යාමට ඉඩ කඩ පවතිනවා. ගණිතමය ඥානය වැඩිතුර කරගත් දිනයක් වගේම අද දවස තුළ ඔබට හැකියාවක් තිබෙනව නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරඹන්න. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය වෙන්නේ අංක පහ. තුලා ලග්නේ. තුලා ලග්නෙන් උපන් ඔබට අද දවස් තුළ පවුලේ සමාජිකයන් පිළිබඳ වැරදි අවබෝධයකින් පසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඌන රෝග ආදී අසනීප තත්ත්වයන් වැඩි වෙනව වගේම වෙලහෙළඳාම් කටයුතු වලින් ලාභ නැත්තම් යම් යම් හානි සිදු වෙන්න පුළුවන්. ඔබගේ කල්පනා ශක්තිය දුර්වල වීමේ හැකියාවකුත් පවතිනවා. කතාවෙන් නොද ඔබට සතුටක් නොලැබීමට හැකියාවක් තිබෙන නිසා වචන ප්‍රවේශමින් යුතුව භාවිතා කළ යුතුම දවසක්. රැකියාවට සම්බන්ධ දැනුම සොයා යාමේ වැඩිපිළිවෙලක් බාධක මැදියේ වුද ඔබට ඇති වෙන්න පුළුවන්. හැබැයි ගේ දොර යාන වාහන මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් නම් ඔබට ඇති වෙන්න පුළුවන්. සිතේ ස්ථාවරත්වය යතරමක් දුරට දෙදරා යාමට ඉඩකඩ පවතිනවා. හැකියාවක් තිබෙන නම් ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබට ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 6. වොච්චික ලග්නේ. වොච්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ අත් නොහරින උත්සාහයන් තුළ කටයුතු කිරීම තුළින් ඔබට සාර්ථකත්වයන් වලට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුහුණේ පවතින කාන්තිමත් ස්වභාවයේ තරමක් අද දවස තුළ මානසික ව්‍යාකූලතාවය නිසාම අඩු වෙන්න පුළුවන්. ආර්ථික ලාභ ප්‍රයෝජන හිමිවන දිනයක් වගේම හිසකෙස්වල ස්වභාවයන් වෙනස් කිරීමට වැඩිපුර වෙහෙස වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ කලාත්‍රයාගේ පාර්ශවයේ ඥාතීන්ගේ දෝෂාරෝපණ එල්ලවීමට හැකියාවක් තිබෙන නිසා කල්පනාකාරීත්වයේ අවශ්‍යම දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබට වන්දනා ගමනකට අවස්ථාවක් තිබෙනවා වගේම ඔබේ කීර්ති නාමය රැක ගැනීම කෙරෙහි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. ඔබට හැකියාවක් තිබෙනවා නම් අද දවස තුළ නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ මානසික පීඩා මතුවිය හැකි දිනයක්. ඒ වගේම තමයි හුදකලාව සිටීමට වැඩි ප්‍රියතාවයක් ඇතිවෙනව වගේම වගා කටයුතු වල කෘමිනාශක භාවිතයේදී ඉතාමත්ම සැලකිලිමන්තව කටයුතු කරන්න. ඔබට අද දවස තුළ දරුවන්ට රෝග පීඩා එදිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වම කටයුතු කරගෙන වගේම ණයතුරස් ආදියට පැටලීමේ වැඩි අවකාශයක් පවතිනවා. රහස් සතුරු බලවේග හිස එසවීමට හැකියාව තිබෙන නිසා ඔබ අද බොහොම කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දැක්වීම තුළින් ඔබට අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කරගෙනට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් නැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රන්වන් පැහැය, ජය අංකය වෙන්නේ අංක 3. මකර ලග්නේ. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ ධන හිස්සා ඒ ආශ්‍රිත ප්‍රදේශය තුළ වේදනා ආදිය මතුවීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි කොමිස් ලබන මාර්ගවලින් හෝ ධනය රැස් කිරීමේ ආශාවක් පසුවන දිනයක් අද දවස තුළ ඔබට ඔබගේ සිතට එන්න පුළුවන්. ඒ වගේම තමයි සහකාර සම්බන්ධතා තුළ එතරම් සාර්ථකත්වයක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම ඔබ සමාජය තුළ පවතින සම්බන්ධතා තුළ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජයේ ජයග්‍රහණයන් හිමිකර ගැනීමට ඔබ උත්සාහවන තරමට ප්‍රතිඵල නොලැබෙන දවසක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. බැංකු කටයුතු වලදී අදාළ කොන්දේසි හා පොලිය සොයා නොබලා කටයුතු නොකළහොත් ඔබට යම් යම් අමාරු තත්ත්වයන්ට මුහුණ පෑමට අද දවස තුළ සිදු වෙනවා. ඔබට හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ දීවර කටයුතු වල යෙදෙන්නන්ට ඊතරම්ම සුබදායක නොවේ. විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වයේ සමග කෙරෙන රැකියාවලදී විවිධ අර්බුද හට ගන්න පුළුවන් වගේම ධන හිස් ආබාධ, වාත අමාරු වැනි රෝග තත්ත්වයන් මතුවෙන්න පුළුවන්.
ලෞකික කටයුතු සඳහා ධනය වැය වීමට වැඩි ඉඩකඩක් පවතිනෝ වගේම වෙළඳ හා වාණිජ කටයුතු වලින් යම් සාර්ථකත්වයක් ඔබට ඇති වෙන්න පුළුවන්. දූදරුවන්ට රෝග ආදී වැළඳීමට වැඩි ඉඩකඩක් පවතිනෝ වගේම රැකියා කටයුතු වල අන් අයන් අතර කැපී පෙනෙන චරිතයක් වීම නිසා ඔබට යම් යම් අර්බුදකාරී තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පීනස් රෝග, වාත රෝග ආදී වැඩිවීමක් දක්නට ලැබෙනවා. අද දිනේදී ඔබ බලාපොරොත්තු නොව යම් ක්‍රීඩා කටයුතු සඳහා ජලයේ ක්‍රැක්සන ස්ථාන තෝරා ගැනීම ඉතාමත්ම යහපත් බවක් නම් පෙනෙන්නට නැහැ. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. දූදරුවන්ගේ අධ්‍යාපනික කඩයිම් සාර්ථක කර ගැනීමට යම් යම් අපහසු කරුණු යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම අන්‍යයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේදී විවිධ වූ බාධාවන් යෙදීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඔබ අදහන ආගමට අනුව යම් යම් පරිබාහිර වෙනත් ඇදහිලි වලට යොමු වීමට අද දවස තුළ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි කලකින් හමුණ වූ මිතුරෙකුගේ හමුවීමක් ඔබට ලාපරොත්තු වෙන්න පුළුවන්. ජය වර්ණය වෙන්නේ රන්වන් පැහැය, ජය අංකය වෙන්නේ අංක 3. ඔබට අද දවස තුල හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි.